ආයුබෝවන් පෞලක ඉපදෙන අනුපිළිවෙල අනුව ඔබට වඩාත්ම ගැළපෙන සහකාරිය හෝ සහකරුවා තීරණය කරන්න පුළුවන් කියලා ඔබ හිතුවද මේක මනෝවිද්‍යානුකූලව ඔප්පු වුණ කරුණක් ලින්ඩා බ්ලර් කියන සායනික මනෝවෛද්‍යවරියගේ බර්ත් ඕඩර් what you are position in the family really tells you about your character කියන පොතේ මේ ගැන බොහොමයක් තොරතුරු ඇතුළත් වෙනවා ඔන්න අද ඒ ගැනයි මම කියන්න යන්නේ උපත් අනුපිළිවෙල අනුව එකිනෙකා ගැළපෙන්නේ කොහොමද කියලා එහෙනම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා video එකේ ඉස්සරහට යමු ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් පවුලක වැඩිමලා හා අනිකා පවුලේ බාලයා නම් එකිනෙකට වෙනස් විදිහේ ගතිගුණ තියෙන අයත් සමහර වෙලාවට ඉතා හොඳින් ගැලපෙනවා. පවුලක පළවෙනියා කියන්නේ අනෙක් අයගේ රැකවරණය ගැන අනිවාර්යෙන්ම හිතන කෙනෙක්. එතකොට පවුලක බාලයා නිතරම පාහේ රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැළපීම ගැන කවර කතාවද? ඔබ දෙදෙනාකෙන් එක්කෙනෙක් පවුලේ එකම ළමයා හා අනිකා බාලයාද? මේත් ඉතා හොඳ ගැළපීමක්. පවුලේ අන්තිම ළමයාට හැකියාව තියෙනවා එකම ළමයා තුල නිර්මාණශීලීත්වය හා නිදහස ඇති කිරීමට පොළඹවා ගන්න. ඔබ දෙදෙනාකෙන් එක්කෙනෙක් පවුලේ මැද ළමයා හා අනිකා වැඩිමලාද? ඔබ පවුලක මධ්‍යමයා නම් ඔබ හරිම නිර්මාණශීලී කෙනෙක්. ඔබට හැකියාව තියෙනවා වැඩිමලා සමග වගේම බාලයා සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඔබට පුළුවන්. හැබැයි මෙතන වැදගත්ම දේ තමයි එකිනෙකාට ගෞරව කිරීම. තරමක් බලසම්පන්න පළවෙනියා මධ්‍යමයා ළඟදී නම් ඔහුගේ හෝ ඇයගේ හොඳම හැසිරීම පෙන්වනවා. දෙදෙනාම පවුලේ අන්තිමයා නම් මේ හරිම මනහර ගැළපීමක්. හැබැයි ඔබ දෙදෙනාම පරීක්ෂාකාරී වෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද ඔබ දෙදෙනාටම තියෙන්නේ තරමක් නොමේරු ගතිගුණ. ඒ වගේම ඔබ දෙදෙනාම තරමක් නොසැලකිලිමත්. ඔබ දෙදෙනාම පවුලේ මධ්‍යම ළමයි නම් මේකත් හරි අපූරු බැඳීමක්. මොකද ඔබ දෙදෙනාටම එක වගේ කැමැත්තක් හා උපායශීලී භාවයක් තියෙනවා. හැබැයි ඕනවට වඩා අනෙක් කෙනා ගැන පරීක්ෂාකාරී වෙද්දී තරමක් සැලකිලිමත් වෙන්න. මොකද ඕනවට වඩා ඕනිම දෙයක් ඕනි නෑ කියනවනේ. දෙදෙනාගෙන් එක්කෙනෙක් පවුලේ මධ්‍යම ළමයා හා අනිකා අන්තිමයා. මේ බැඳීමත් හොඳ ගැළපීමක්. මොකද ඔබේ සහකරු පවුලේ දෙවෙනියා නම් ඔබ පවුලේ අන්තිමයා නම් ඔබේ තියෙන බලාපොරොත්තුවෙන් හීනවලට ඔහුගෙන් හෝ ඇයගෙන් හොඳ අනුබලයක් අනිවාර්යෙන්ම ලැබෙනවා. දෙදෙනාගෙන් එක්කෙනෙක් පවුලේ මධ්‍යම ළමයා හා අනිකා පවුලේ එකම ළමයා නම් මේ ගැළපීමත් හරි අපූරුයි. ඒකට හේතුව මේකයි. පවුලේ එකම ළමයා කියන්නේ වගකීම් ගන්න කැමති කෙනෙක්. එතකොට අන්තිමයා කැමති අනෙක් කෙනාට ආධිපත්‍ය පතුරවන්න. දෙදෙනාම පළවෙනියා නම් මේ දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් පාලනය වෙන නම්මශීලී අය නොවේ. ඒ නිසා ගැටුම් ඇතිවීමේ සම්භාවිතාවය නම් මෙතනදී වැඩි. ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් පවුලේ පළවෙනියා හා අනිකා එකම ළමයා නම් මේ සුසංයෝගයත් අර අපි කලින් කතා කරපු සම්බන්ධතාවය වගේ තමයි. මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් පාලනය වෙන නම්මශීලී අය නෙවෙයි. ඒ නිසා ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව නම් මෙතනදී වැඩි. දෙදෙනාම පවුලේ එකම ළමයා නම් අර කතාවකුත් තියෙනවනේ එකා යකා කියලා. ඒ කතාවත් ඇත්තක් නැත්තෙම නැහැ. මොකද මෙතනදී දෙන්නම හදන්නේ Tamanට ඕනි දේ කරන්න. ඔන්න ඒ ගැන කතා කරලා ඉවරයි. හැබැයි මේ දේත් මතක තියාගන්න. ඔබේ හිතේ තියෙන ආදරය කැපවීම හා උනන්දුවට නම් මේ ඕනම නොගැලපීමක් ඉතා හොඳ සුසංයෝගයක් බවට පත් කරන්න පුළුවන් කියලා. එහෙනම් ඔබ සහ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය පවුලේ කුමන ළමයාද කියලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න යන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. ආශ බොහෝ වේවා.